දේශපාල ශේත්‍රය සහ සිවිල් සමාජය තුළ මේ වන විට ප්‍රමුඛතම කතාබහ ගොඩනැගී ඇති මාතෘකාව වන්නේ ඉදිරි ජනාධිපතිවරණයයි. සැමදා සමහන්, සැමදා සුවෙන්. ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගණන මැතිවරණ කොමිසම් සභාවේ තීරණාත්මක රැස්වීමක් එළමින් බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිතව තිබෙනවා. අදාළ රැස්වීම බ්‍රහස්පතින්දා පෙරවරුවේ මැතිවරණ කොමිසම් සභා පරිශ්‍රය තුළදී පැවැත්වනු ඇති බවයි වාර්තා වන්නේ. ජනාධිපතිවරණේ ඡන්ද විමසීම පවත්වනු ලබන දිනය සහ ඊට අදාළ අනෙකුත් කටයුතු මෙම සාකච්ඡාවේදී ප්‍රමුඛ ලෙස අවධානයට ලක්වීමට නියමිතයි. ඉන් අනතුරුව ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වන දිනය ප්‍රකාශයට පත් කරනු ඇති. මැතිවරණ කොමිසම් සභාවේ අභ්‍යන්තර ප්‍රකාශකයෙකු සඳහන් කළේ මෙම සති අන්තයට පෙර ජනාධිපතිවරණයට අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කරනු ඇති බවයි. මේ අතර සැමට ඡන්දය නමින් ඊයේ කොළඹ පැවති සම්මන්ත්‍රණයකට එක් වූ මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන්ශ්‍රී රත්නායක මහතා ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අදහස් පළ කළා. අපේ මැතිවරණ වේදන් වලින් වැඩිම මුදලක් අපි දරන්නේ තැපැල් දෙපාර්තමේන්තුවට, පොලිස් දෙපාර්තමේන්තුවට සහ රජයේ මුද්‍රණාලයට. තැපැල් දෙපාර්තමේන්තුවට අපිට මෙච්චර ගාණක් ගෙවන්න වෙලා තියෙන මේ තැපැල් ඡන්ද කියන කාරණාව තුලම තමයි. මේ දවස්වල ඒගොල්ලෝ ටෙන්ඩර් කෝල් කරලා තිනවා තැපැල් දෙපාර්තමේන්තුව සමහර ඒගොල්ලන්ගේ තැපැල්ට අවශ්‍ය භාණ්ඩ සඳහා. සාමාන්‍ය කෝල් බැලුවෙන් පස්සේ තව අවුරුදු දෙකකට විතර හරියන බඩු ගන්නවා ඉලෙක්ෂන් වෝට් එකේ. අපි ප්ලේන් ටියක් බීබී කරද්දි ඒගොල්ලෝ ඓස්කෝපික බිපි වැඩේ කරනවා. දැන් මගුල අපේ හැබැයි හනිමුන් යන වෙන කට්ටිය. පොලිස් දෙපාර්තමේන්තුව ගත්තත් රජ මුද්‍රණාලය ගත්තත් මේ වේදන් හරියටම ඇනලයිස් කරොත් එහෙම අපි දිග දිගට රජ විගණාචර කියන මේ ගැන බලන්න කියලා. ඒ ගැන කලින්ම කිව්වොත් අපේ වැඩේට පොඩි පොඩි කකුල් මාට්ටු වැටෙන හින්දා මේ වැටෙනම කකුල් මාට්ටු ඇති තවත් දාගන්න ඕනේ නැති නිසා අපි නිශ්ශබ්දව ඉන්න හැබැයි මේක මේ පාරණ පැහැදිලි වේදම සම්බන්ධයෙන් බලන්න වෙනවා. මොකද මේක අවසානයේ මේ ඔක්කොම යන්නේ මැතිවරණ වේදමට. මේ පාර අපි බොහොම බලාපොරොත්තු වෙන්නේ අපේක්ෂක සංඛ්‍යාව වැඩි වුණොත් එහෙම පෙළ දෙකේ බැලට් පේපර් එකක් ගන්න වෙයිද කියලා. අඟල් 27යි බැලට් පේපර්ස් ගන්න පේපර් එකේ දිග. දැන් ගිය පාරත් අඟල් 26න් අපි බේරුණා. ගිය පාර 35ක් අපේක්ෂක. තව අඩු ගන්න අපේක්ෂක 5 දිනක් වැඩි වුණොත් අපිට යන්න වෙනවා. මොකද එක දිගට ගහන්න බෑ කොලේ. ඒකත් අපිට එක කොලේ දෙපැත්තට ගහලා ෆෝමැට් එක වෙනස් කරගන්න. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.